දහස් 24 පොසොන් උත්සවයට සමකාමීව අද මිහින්තල රජමහ විහාරස්ථානයේදී රාජ්‍ය පොසොන් කමිටුව රැස් වුණා. මිහින්තල රජමහ විහාරස්ථානයට රජය මගින් ලබා දෙන දායකත්වයේ ප්‍රමාණවත් නැති බවයි මිහින්තල විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළේ. උන්වහන්සේ රජයට සිය විරෝධය පළ කර පසුව එම සාකච්ඡාවෙන් පිටව ගියා. මේ මගේ ගෙදර නෙවෙයි හදන්නේ. කමක් නැහැ. ගෙදරකවල් 10ක දැම්මත් අපි ඇත්ත කතා කරන්න ඕනේ. සිවිල් ආරසක බඩේකවත් මේ භූමියේ රාජකාරීවත් යොදවන්නේ නැහැ. මට ඊයේ අපේ කොමසාරිස් ජෙනරාල් තුමා කතා කරා බෞද්ධ කටයුතුගේ එතුමා කතා කරා. එතුමා කතා කළා කිව්වා මෙහෙමයි මිලියන 5ක් දෙනවා කිව්වා. මිලියන 5ට වඩා මෙතන වැඩ කරන්න තියෙනවා. මිලියන 5 මට එපා. මම මේ පාත්‍රය අරගෙන ගිහිල්ලා මම සම්මාදම් කරලා ඒ කටයුතු කරන්න. මිලියන 5 දුන්නාට පස්සේ යාලා ගණන් හදලා ගියා අපි මෙච්චර දුන්නා කියලා. ඒ හින්දා අපිට උමනාවක් නැහැ. අපි මේ වැඩේ කරනවා. වෙනදා ගුවන් හමුදාවෙන් දෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ජනාධිපතිවරු නිර්දේශය තියෙන්න ඕනේ. ආරක්ෂක ලේකම්ක තියෙන්න ඕනේ. ඉතින් එහෙම එකක් නැහැ මේ වෙනකොට. ඒ හින්දා රටේ ජනතාවගේ ඉල්ලීමක් කරනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මිහිඳු හාමුදුරුවෝ සමරන්න කැමති නම් පොසොන් පෝයට පෙර තීන්ත ටිකක් මේකේ ඔක්කොගෙම මේ ගන්න තියෙන තීන්ත. චෛත්‍ය ගණනාවක් තියෙනවා. ගොඩනැගිලි ගණනාවක් තියෙනවා. දැන් මේ 150 නෙවෙයි ප්‍රශ්නේ. රනිල් වික්‍රමසිංහ ක ඇතුළු ආණ්ඩුව මොනවා අයින් කරත් මේ මිහින්තලාවේ බුදුදහම අයින් කරන්න බෑ ලංකාවේ. එහෙනම් බොහොම ස්තුතියි තමුන්නාසලාගේ කාලේ ශ්‍රමයේ දානේ විපාදම් කළා මෙතෙන්ට ආවට මිහිඳු රජුරුවන්ගේ මූල්‍ය කළමනාකරණේ නොකරපෙවුන් තමයි මේ රටේ අද පාලනය කරන්නේ. ඒ හින්දානේ බීලුණු 93 ක හස්සීරිය වුණානේ. වගකීමෙන් කියනවා විහාරාධිපති හැටියට විහාරස්ථානයේ විහාරාධිපති මම ඉන්නේ. පොසොන්සාරි තමයි පිළිගන්න බලන්නේ. 2024 පොසොන් පින්කම අපි සාර්ථකව සිද්ධ කරන්න තමුන්නාසලාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. මම මෙතනින් ඉක්මනට දරුවන් සමග රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.